me pota okkum me e lameyo me okkum ya me kata tang ahennadda ba me pota okkum man kiwane mata kisi deyak peennet na mata kisi deyak ahennet na puttanna ice cream ekak karan denakan mata kisi deyak peennet na ahennet na etharai o man kiwae puttanna ice cream ekak puttannat neme ubata denna one nut and bolt daapu tee koppayak ane amme me okku me උඹව මම මේ එක් කරගෙන යන්නේ හොඳ සල්ලිකාරයෙන්ගේ පුතු යන හයි ක්ලාස් ස්කූල් එකකට බං ඈ ඒව එකට දාන්න තෝ මේ එකන් යන්නේ පුට්ටන්නත් මගුලක් හොයන්නේ මට බෑ 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 බෑමයි මට ගමේ කැලේ ඉස්කෝලේ හොඳයි මගුල ඒකනේ පවට පින දෙන්න බෑ කියන්නේ ඒකනේ බොල බක්කන ගවයෝ ඈ කැලේ ඉස්කෝලේ ගියා වාගේද බං මේ ලොකු ස්කූල්ට ගියාපුවම ඈ ජීවිතේ ඉහළටම යන්න පුළුවන් නේ බං උඹට ඉතින් කැලේ ඉස්කෝලෙත් ඔය මං හැම පොල් ගහකටම උඩටම ගිහින් තියෙනවනේ තාත්තේ. ඔය කීවේ ආතභූත ගොම් බූරු නරි කතාව. ගොම් හරකෝ. තෝව මං මේ ලොකු ඉස්කෝලේකට දාන්නේ පොල් ගස් නගින්න නෙමෙයි බං. හා එහෙනම් කොස් ගස් නගින්නද තාත්තේ? අනේ බල බූරු. මං මේ කොහොම කොහොම හරි උත්සාහ දරන්නේ උඹව මිනිසෙක් කරන්නනේ බං. ඈ? මිනිසෙක් කරන්න? ඔව්. දැන් උඹ මොකද ඒ පාර කල්පනාවට වැටුනේ? නෑ නෑ මම මේ කල්පනා කරේ තාත්තලා මාව මුලින්ම සතෙක් කරේ මොකටද කියලා. දැන් නැත්නම් ආයි දැන් මේ මිනිස්සෙක් කරන්න හදන්නේ? සතෙක්? ඔව්ද සතෙක් හදාගත්තා නම් මේට වැඩිය ලාභයි තමයි. මේ අනේ පුතේ උඹ ගමෙන් නගරයට ඇවිල්ලා හොඳට ඉගෙනගෙන ආපහු ගමට ඇවිල්ලා ගමට කෙලලක් ගම කන්න ඕනේ නේද තාත්තේ? මට මේ වෙලාවට තමයි හිතෙන්නේ එළවලු පට්ටියකුයි හරක් පාත්තියකුයි දාගත්තා නම් හොඳයි කියලා නේද තාත්තේ? ඒ මට මේකගේ බොතුව මෙදි කන්ද තමයි මේ වෙලාවට නම් හිතෙන්නේ. මේ තාත්තේ මේ ඔය අනම්මනම් වැඩන්නේ. මේ ඇත්තට තාත්තේ කතාවක් තියෙනවා කියන්නේ ඔය සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම සාර්ථක බිනදක් ඉන්නවා කියලා. මොකද්ද දැන් ඔබ ඒ පාර අහන්නේ නේ? නෑ නෑ කියන්නකෝ ඉතින්. අනේ මන්ද බං එහෙම කතාවක් නම් තියෙනවා තමයි ඉතින්. දැක්කෝ ඉතින් දැන් උඹලගේ අම්මගේ සාර්ථකත්වය හැටියට මං එහෙනම් අතිසාර්ථක වෙන්න එපයි බං. නෑ නේ එහෙම. තාත්තේ එතකොට මට කියන්න අපේ ආච්චිගේ සාර්ථකත්වයේ අපේ සීයාට බලපාලා තියෙනවද? අපෝ මේ මොකද සීයා ආච්චි බැඳලා අවුරුදු 5ක් යන්නත් කලින් ජීවිතේ සාර්ථක කරගත්ත හින්දානේ සීයා රේල්ලුවට බෙල්ල තිබ්බේ. මේ තාත්තේ මේ අර අතනර බෝඩ් එක තියෙන ස්කෝලේටද තාත්තේ මාව දාන්නේ? අන්න හරි පුතේ. ඔය තියෙන බෝඩ් එක ගහලා සිටුකීයේ ඉන්ටර්නැෂනල් කොලෙජ් කියලා මං උඹව ඕකට දාන්න තමයි ඔය හදන්නේ. මේ එහෙනම් දැන්වත් මට පුට්ටන්නත් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකො තාත්තේ. අනේ අරන් දෙන්න උනාත්තේ. මේ කොහෙ තියෙන සල්ලියක්ද බං? මේ මෙන්න මෙහෙ වරෙන් යන්න. එහෙනම් බෑ. මට පේන්නෙත් නෑ, මට ඇහෙන්නෙත් නෑ, මං එන්නෙත් නෑ, මං එන්නේ නෑ නෑ නෑමයි. ඕ කිව්වා. පුට්ටන්නත් අයිස්ක්‍රීම් එකක් නැත්තම් එන්නෙම නෑ. ඕ මල බඩයන්නේ බං. හරි හරි. රුපියල් 5ක විතර අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නකො වරෙන් කො යන්න. රුපියල් 5ට දෙන අයිස්ක්‍රීම් වල පුට්ටන්නත් දාලා තියනවද තාත්තේ? ඈ හරි බං ඒකට මම වෙනම රුපියලක රටකජුයි ජම්බුගිරියකුයි අරන් දෙන්නම්කෝ මේ වරෙන් කැන්ද පුට්ටන්නත් කන්න පුළුවන් පස්සේ මේ ස්කෝලේට බාර දෙන වැඩේ කරලා ඉමුකෝ බං මුලින්ම වරෙන් කැන්ද හැබැයි පුට්ටන්නත් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න ඕනේ නෝ 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 මේ මේ ඒක නෙමෙයි තාත්තේ මේ මේ ස්කෝලේ ළමයි මන් දිහා නිකන් කණ්ඩ වගේ බලනවනේ තාත්තේ නිකන් මේ පිටසක්වල ජීවියෙක් නැත්තම් අමුතු සතෙක් දිහා බලනවා වගේ ඒ මොකෝ තාත්තේ බං ඒක තමයි බොල බූරුව මම කියන්නේ ඉක්මනට ඉගෙනගෙන මිනිස්සෙක් වෙන් කියලා දැනටමත් නිකන් තිරිසන් සතෙක් වාගනේ ඒකයි ඔය ළමයි බලන්නේ ඉතින් හරිනේ තාත්තේ ඉතින් මං තාත්තගේ පුතානේ තාත්තේ ඒකනේ තාත්තා වගේ වෙලා තියෙන්නේ කනගලවලා අතට දෙන්න කලින් වරෙන් යන්න ටක් ගාලා මේ අන්න තියෙන ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක වරෙන් ටක් ගාලා යන්න හැබැයි පුට්ටන්නත් අයිස්ක්‍රීම් එකක් නම් ඕනේ ඈ ඔය මැරෙන්නේ දවසක පුට්ටන්නත් කාලා තමයි මේක තදි ආ මේ මොකද ඔහෙලා දෙන්නව මේ සර් මේ මගේ ළමයාද එක් කරගෙන එන්න කියලා මේ ලියුමක් ඇවිල්ලා තිබ්බා සර් මේ ආ එහෙමද මේ කොහෙද පදිංචියෝ මේ ඉස්කෝලේට අල්ලපු වත්තේ සර් ඕ මේ අත දික් කරා වගේ මේ එහා පැත්තේ නේද පුතේ මන් දන්නේ ආ මේ ළමයෝ මේ ළමයාගේ නම මොකද්ද අනේ සර් අහුවේ මේ තාත්තගේ ළමයාද නැත්නම් මගේ ළමයා ගැනද සර්? අනේ අපෝ මේ ළමයා නම් නැහැදිච්ච ළමයෙක්ද කොහෙද? අනේ නෑ සර් මං හොඳට හැදිලා ඉන්නේ සර්. නැහැදුනා නම් මං මෙතන ඉන්න විදිහක් නෑ නේ සර්. මේ උන්නේ මේ කොල්ලගේ නම මොකද්ද? අනේ මගේ නම උන්නේ කියන්න ඕනේ. මේ මගේ නම උක්කුම්.
ඇයි මොකක්ද කේස් එක සර්? ඔක්කුම් කොහෙද කිව්බාවේද? අනේ නෑ සර්, හල්මින් නෑ. අර පදවි සීපුර ඒ මු ගම කනවනි. නෑ නෑ සර්, මේ අපි මේ කොළඹට කිට්ටු ඉන්නේ මේ ළඟ ඉන්නේ සර්. ඔව් මේ තමුන් කට වහගෙන ඉන්නවා වොන්. මල් ළමයා ඉන්ටර්වු කරන්නම්කෝ. නෑ නෑ සර්, මේ මං කිව්වේ සර් මේ කොළුව උදේට කාලා නෑ. ඒකයි මේ උ බඩගින්නේ මරු කියවනවා වගේ. ඒකයි සර්. මේ උන්නේ හේ මං දැන් එක සැරේකුත් කිව්වනේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකෝ. මේ ළමයෝ මේ ඔක්කොන් කියවා නේද? මේ ළමයෝ මේ මට කියනවා ඔහෙලගේ ගෙදර ඉඳන් මේ පාසලට දම්වැල් කීයක් තියෙනවද කියලා උන්. සමේ දම්වැල් කියන්නේ සර් අර මේ කොල්ලෝ කරේ දාන බලු දම්වැල්ද නැත්නම් අර බල්ලන්ගේ කරේ ගැට ගහලා තියෙන හොඳ දම්වැල්ද? අයියෝ මේ ළමයෝ දම්වැල් දන්නේ නැද්ද? දම්වැල් ඔය ඔය තියෙන දම්වැල් 10 පාරොම එකයි පරලොම් එකට ගැලුම් එකයි ඒ වගේ අර තියෙන දුරමණින දැන් දන්නේ නැද්ද? දුරමණින චක්‍රේ මේ සර් මේ මේකයි මේ කොල්ලා දම්වැල් දන්නේ නැහැ සර්. මේ මීටර් වලින් අහන්නකෝ සර්. ඌ කියයි මේ ඔහෙ පැත්තකට වෙලා ඉන්නවා වොන්. මේ ළමයෝ එහෙනම් තමුසේ කියනවා පාසලේ සිට නිවසට මීටර් කීයක් තියෙනවද කියලා වොන්. මේ සර් මීටර් වලින් කියන්න ගියොත් වෙන කතාවක් සර්. මම වෙන විදිහකට කියන්නද? හා කියනවා කො බලන්න සර්. මෙහෙමයි, කොළඹේ ඉඳලා පදවියට කිලෝමීටර් 250යි. එතන ඉඳන් ආපහු කිලෝමීටර් 5ක් විතර එන්න ඕනේ හල්මිල්ලෑවට. ඔව් අම්මපා, අපි මේ පාන්දර ඉඳන් එන්නේ නේද තාත්තේ? බස් 8ක ආවා අම්මපා. තෝ මාව කෑවනම් ඊට වඩා හොඳයි. ඉතින් මං කිව්වනේ තාත්තේ පුට්ටෙන්ට අයිස්ක්‍රීමක් කරන් දෙන්න කියලා. අයිස්ක්‍රීමක් කෑවනම් බඩ හීතල වෙනකොට හැත්ත උඩට ඉන්නේ. ඔව් මේ ළමයෝ මේ මට හරියටම කියනවා ඔය ළමයා මේ ඉස්කෝලේ තාවේ කොහේ ඉඳන්ද කියලා. ඈ අම්මං ආවේ සර් ගෙදර ඉඳන්. ඔව් අම්මපා. හා දැන් ඔය කියන ගේ කොහෙද තියෙන්නේ? ඔව් සමි එස්කියුස් මී සමි කීවර තරහ ගන්න එපා. මේ කොල්ලට සර් බඩගින්න වැඩිකමට මේ ගෑස් ටික නැගලා තියෙන්නේ. ඒ හින්දා මං ටක් දාලා කැන්ටිමට ගිහිලා එළවලු පාන් දෙකක් හරි මාළු බනිස් දෙකක් හරි බස්සවරක් මුගේ බඩට එන්නද සර්? අතෝ යන මල දාන එක ගිහිල්ලා ඉක්මනට එනවලා. මට වැඩ තියෙනවා. මන්ට යමං පොට්ටන්නට අයිස්ක්‍රීමක් නම් ඕනේ. අයිස්ක්‍රීමක් කෑවනි දැන් වැඩේ අල කරන්න නැතුව මාව බේරපන් ගොම්බූරු පුතේ. හා ආවද? මේ ළමයා මෙහාට එන්න. කෝ වෙනවා? ඇයි සර් පුට්ටන්නට අයිස්ක්‍රීම කරන් දෙන්නද? මේ ළමයා මට කියනවා ඔහෙගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා කියනවා. අනේ අපේ ගෙදර තියෙන්නේ මේ තාත්තෙන් එහා පැත්තේ. එන්නේද තාත්තේ? හා මොනම එහෙනම් කීවේ දැන් මේ පදවිය පැත්තේ ගමක නම කවුද කීවේ? මන් දන්නේ නෑනේ. මන් එහෙම එකක් කීවේ නෑනේ සර්. ඈ අයිස්ක්‍රීම වැඩ කරනවා වගේ. මේ අහන්නකො ළමයා, දැන් මට කියන්න ඔයා උදේ එනකොට බස් එකේ මොනවද දැක්කේ? කියන්න මොනවද දැක්කේ කියලා. ඔව් මොනව දකින්නද සර්? මං ආවේ පයින්නේ මේ තාප්පෙන් එහා පැත්තේ සර් අපේ ගෙදර. ඒ වුණාට දැන් ওই ළමයා ඉස්සල්ලා කීවේ මේ ළමයා මේ පදවිය පැත්තේ මොකක්ද මේ පැත්තේ ඉඳන් ආවේ කියලා. මේ බස් 8ක විතර. ඔව් කවුද සර් කීවේ? මං නම් කීවේ නෑ. ඔව් අම්මපා. හරි හරි, ළමයාගේ කට උත්තරය නිවැරදි නිසා සහ ඩොකියුමන්ට් එක නිවැරදි වාගේ පේන හින්දා ළමයාව මං බාර ගන්නම්කෝ. හරිද? අම්මෝ ඇති ආන්තං ඔබ මාව බේරුවා. හැබැයි යන ගමන් ආයේ පුට්ටන්නත් අයිස්ක්‍රීමක් කරන් දෙන්න ඕනේ. මේ දෙකින් විතරක්.